සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද දින අපි කතා කරන්නේ හස්තරේඛා ශාස්ත්‍රයේ එන සිද්ධාන්තවලට අනුව එක එක පුද්ගලයන්ට හිමිවන රැකියාවන් පිළිබඳව. සාමාන්‍යයෙන් සමාජයක් පවතින විට සමාජයේ පැවැත්ම සඳහා විවිධ අයගේ සේවාවන් අපි ලබාගත යුතුව තිබෙනවා. ගහකට නැගලා ඔල්ගෙඩියක් කඩන මිනිස්සයාගේ පටන් වඩු වැඩ ඒ වගේම මේෂන් වෘත්තිය ඒ වගේම වෙදමහ වෛද්‍යවරුන්ගේ සේවයත් ඉංජිනේරුවරුන්ගේ සේවයත් ඒ වගේම පොලිසියේ නිලධාරීන්ගේ ඒ වගේම නීති ශාස්ත්‍රය හා වෛද්‍ය සේවය වගේම ඉංජිනේරු ආදී වෙන්ම ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ පිහිටද අපිට අවශ්‍ය වෙනවා. ඒ අනුව එක එක් පුද්ගලයාගේ රුචි අරුචිකම් මත එක එක් රැකියාවන්ට යොමු වෙන බවක් දක්නට ලැබෙනවා. අපි කෙටියෙන් පටන් ගන්නවා නම් මෙම වැඩසටහනින් ඒ ඒ රැකියාවන්ට හිමි වෙන හස්තරේඛා සලකුණු මොනවද කියා අද අපි සාකච්ඡා කරමු. හස්තරේඛා ශාස්ත්‍රයට අනුව විශේෂයෙන් රාජ්‍ය සේවයේ රජයේ වෘත්තියක් කරන කෙනෙකුට විශේෂයෙන් ලිපිකරු වැනි රැකියාවක් කරන අයගේ ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලයේ ඉතාමත්ම හොඳින් වැඩෙන අතර ඊට සමගාමීව රවි හෙවත් සූර්යයාගේ මණ්ඩලය හොඳින් වැටිය යුතු තිබෙන බව පේනවා. මෙම ගුරු මණ්ඩලයත් රවි හෙවත් සූර්ය මණ්ඩලයත් වැටි ඇඟිලි සිහින්ව පවති නියපොතු සතරස් ආකාරයෙන් පිහිටීමෙන් පෙන්නුම් කරන්නේ එවැනි හස්තරේඛා සලකුණු ඇති අය ලිපිකරුවන් වන බවයි. සාමාන්‍යයෙන් දෛව රේඛාවක් අතේ පිහිට නොපිහිටා ප්‍රධාන රේඛාවන් තුන පමණක්, ඒ කියන්නේ ජීවන ශීර්ෂ හා හෘද රේඛාව පමණක් පිහිටා දෛව රේඛා පිටට දෛව රේඛාවක් නොපිහිටා මහපට ඇඟිල්ල පොල්ලක් වෙන් පිටිපැත්තට යමා තිබීමෙන් එවැනි අය කම්කරු ශාස්ත්‍රයේ රැකියාවන්ට යොමු වෙන බව දක්නට ලැබෙනවා. විශේෂයෙන් වර්තමාන කාලයේ විවිධ ආරක්ෂක අංශයේ රැකී රක්ෂා කරන අය අපිට දක්නට ලැබෙනවා. ත්‍රිවිධ හමුදාවේ වැනි රැකියාවන් කරන අයගේ අත්වල කුජ පළවෙනි මණ්ඩලය හා දෙවෙනි මණ්ඩලයත් ඉතාමත්ම ප්‍රබලව වැටෙන අතර කුජ රේඛාව, කියන්නේ පළවෙනි කුජ මණ්ඩලය තුල වැටෙන කුජ හෙවත් අඟහරු රේඛාවක් වැටී තිබුණොත් එවැනි අය යොමු වන්නේ ආරක්ෂක අංශයේ රැකී රක්ෂාවන්ට. එනම් පොලිස් සේවාව, යුද හමුදාව, ගුවන් හමුදාව වැනි එවැනි අංශයේ රැකී රක්ෂාවලට එවැනි හස්තරේඛා සලකුණු තියෙන අය යොමු වෙන බව අපගේ අත්දැකීමයි. විශේෂයෙන් කුජ රේඛාව වැටීම හදිසි අනතුරු මාරක විපත් වලින් බේරෙන යෝගයක් හැටියටද වෙන්නා දී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම කුජ රේඛා එකක් හෝ දෙකක් වැටි මුලින් කී ආකාරයට අඟහරු මණ්ඩලයන් පූර්ණ වශයෙන් බලවත් පිහිටා බුද ගුරු වැනි ග්‍රහ මණ්ඩලත් හොඳින් තිබිනි අය ආරක්ෂක අංශයේ දීර්ඝ කාලයක් රැකී රක්ෂා කරන අතර එවැනි අයට රැකියාවේ ඒ ඒ රැකියාවන්නි ඉහළ තනතුරු දක්වා ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව පෙන්නුම් කරනවා. රේඛා දුර්වල තිබීමෙන් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් රාජකාරී කර ඒ රැකියාවන්හි අයින් වෙන අයගේ පිහිටන්නේ ඒ විදියට දුර්වල විදියට හස්තරේඛා සලකුණේ. ගුප්තගතිරේ මහා චතුරස්‍රය කියලා අතේ කොටසක් තියෙනවා. මේ මහා චතුරස්‍රය තුල ගුප්තගතිරේ වැටීමත් බුද රේඛාව වැටීමත් බුද මණ්ඩලය තුල ශාස්ත්‍රීය රේඛාව වැටී තිබෙන අයට ගැලපෙන්නේ ගුප්ත විද්‍යා අංශේ රැකියාවන්නේ. විශේෂයෙන් ලංකාවේ නම්
බොහෝ ජෝතිෂ්‍යවේදීන් හස්තරේකා පරීක්ෂකවරුන් හා වෙනත් ගුප්තාංශේ රැකී රක්ෂා කරන අයට එවැනි රේඛා ලක්ෂණ හොඳින් පිහිටා තිබෙන බව අපි අත්දැක තිබෙනවා. එම සලකුණු සමගාමීව පරහිර් දර්ශන රේඛාව කියා රේඛාවක් තියෙනවා. මෙම රේඛාවත් පිහිටා ඒ වගේම හොඳ දෛව රේඛාවක් පිහිටා සූර්යගේ රේඛාවක් පිහිටා මුලින් කියූ ලක්ෂණ තිබෙන ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ දියුණුව ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බව අපගේ පරීක්ෂණය තුළින් ඔප්පු වී තිබෙනවා. මීළඟට කලාකරුවන් අපි කලා ශිස්ත්‍රයේ රැකියාවල් කරන අයත් ඉන්නවනේ. කෙනෙක් ගායකයෙක් වීමට පුළුවන්, එහෙම නැත්නම් වාද්‍ය ශිල්පියෙක්, එහෙම නැත්නම් නළුවෙක් හෝ නිලියක් වෙන්න පුළුවන්. එවැනි අයගේ අත්වල වැටෙන සුවිශේෂ රේඛාවන් තමයි කලාව නියෝජනය කරන අයගේ මේ සිකුරු කියන මණ්ඩලය ඉතාමත්ම ප්‍රබලව වැටී තිබිය යුතුය. ඊට සමගාමීව සූර්ය රේඛාවත් වැටි රවි මණ්ඩලයත් හොඳට වැඩි තිබි. කුජගේ මණ්ඩලය හොඳට තියෙන අය සිංහල සිනමාවේ අතිශයින්ම අති දක්ෂ සටන් නළුවන්ට පීඩන හස්ත රේඛා සලකුණිය. ඒ කලාකරුවන්ට පිහින්න යෝගයන්. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ මුද්‍රිත හා විද්‍යුත් මාර්ගයේ අංශේ රැකී රක්ෂා කරන මාධ්‍යවේදීන්ගේ අත්වල බුද්ධ රවි හා ගුරු කියන ග්‍රහ මණ්ඩල ඉතාමත්ම ප්‍රබලව වැටෙන අතර ඇඟිලි දිගින් වැඩි නියපොතු සතරස් ආකාරයට පිහිටන බව අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම එවැනි අයගේ මහපට ඇඟිල්ලත් යහපත්ව පිහිටා රවි රේඛාවත් වැටි සඳුසිකුරු මණ්ඩලයන්ගේ ප්‍රබලත්වය මත ඒ අයගේ රැකී රක්ෂාවල මාධ්‍ය ශාස්ත්‍රයේ රැකියාවල ඉතාමත්ම ඉහළ තනතුරු දරන්නට පුළුවන් යෝග භව හස්ත රේඛා ශාස්ත්‍රයේ උගන්වා දී තිබෙනවා. ඒ වගේම කාර්මික ශිල්පීන් අපි කියමුකො සාමාන්‍ය මෝටර රථ අලුත් වැඩියාව, ඒ වගේම එවැනි කාර්මික අංශයේ රැකී රක්ෂා කරන අයගේ අත්වල රේඛා අඩුවන අතර ග්‍රහ මණ්ඩල තරමක් යටට ගොස් තිබෙනවා. ඒ අතර ප්‍රධාන රේඛාව තුන පමණ පිහිටා අත්ල කාර්මික අංශයට අයත් වූත් එවැනි අය කාර්මික ශාස්ත්‍රයේ රැකී රක්ෂාවලට යොමු වෙන බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම ලංකාවේ වර්තමාන සමාජයේ විදේශ රැකී රක්ෂාවලට යන අයගේ අත්වල බොහෝ දුරට දක්නට ලැබෙන රේඛාවන් තමයි මේ දේශාන්තර රේඛාව නොහොත් සංචාරක රේඛාව. මේ සඳු මණ්ඩලය හරහා ගමන් කරන රේඛාවක්. ඕනම කෙනෙක්ගේ මෙම දේශාන්තර රේඛාවන් ඉතාමත්ම ප්‍රබල පිහිටා තිබීමෙන් දෛව හා රවි රේඛාවන් හොඳට තියන අයගේ විදේශ රැකී රක්ෂා වලට එවැනි අයට ඉතාමත්ම සුදුසුකම් තිබෙන අතර එවැනි විදේශ රැකී රක්ෂාවන් වලට යන අයට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව අපගේ දීර්ඝ කාලීන අත්දැකීමය. ඇතැම් විට රේඛාවන් දුර්වල වී තිබීමෙන් එවැනි විදේශ ගමන් රැකී රක්ෂාවලින් හරදර හිරියර වෙන බව දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් නීති ශාස්ත්‍රය හා අධිකරණ ශාස්ත්‍රයේ රැකී රක්ෂා කරන අයට මේ ජීවන හා ශීර්ෂ රේඛා දෙක ඒකාබද්ධ පිහිටන්නේ නැහැ. බොහෝ දුරට ශීර්ෂ රේඛාව ජීවන රේඛාවට තරම දුරින් පිහිටන බවත් ඒ වගේම රවි හා ගුරු කියන ග්‍රහ මණ්ඩල ඉතාමත්ම ප්‍රබලව තියෙන බවක් අපට දක්නට ලැබෙනවා. ග්‍රහ මණ්ඩලයක් ප්‍රබලව වැටෙනවා කියන්නේ අතේ එම ග්‍රහ මණ්ඩලයන් සාමාන්‍යයෙන් මිනිස් ගෙඩියක ආකාරයෙන් ඉහළට ඉලිප්පී තිබීමෙන් තමයි ඒ ග්‍රහ මණ්ඩලය බලවත් වෙන බවක්
කියන්නට පුළුවන් වෙන්නේ. එවැනි ග්‍රහ මණ්ඩල යහපත් තිබුණොත් විශේෂයෙන් එවැනි රේඛා සලකුණු තියන අයට මොන රැකියාව කළත් ඒ රැකී රක්ෂා වලින් දියුණු වෙන බවක් දක්නට ලැබෙනවා. මුලින් කී ආකාරයට අධිකරණ හා නීති ශාස්ත්‍රයේ රැකී රක්ෂා කරන අයගේ මේ ජීවන හා ශීර්ෂ රේඛාව දෙක තරමක් දුරින් වෙන්න පිහිටනවා. ඒ එක්කම ශීර්ෂ රේඛාව අත්ලහරා ගොස් ශාඛාවන්ගෙන් ගමන් කර තිබීමත් මහපට ඇඟිල්ලේ පළවෙනි හා දෙවෙනි පුරක විශේෂයෙන් දෙවෙනි පුරක පළල්ව ඝනව වැඩිමින් එවැනි අයට තර්ක ශාස්ත්‍රයේ එවැගේම ඒ නීති ශාස්ත්‍රයේ රැකී රක්ෂා කිරීමට අවශ්‍ය ඥානය බුද්ධිය දැනුම දක්ෂතාවය මේ සියල්ල ලබා දෙන යෝගයන්නේ එවැනි ලක්ෂණ තිබීමෙන් ඒ නීති ශාස්ත්‍රයේ රැකී රක්ෂා වලට පිටන යෝගයන් බව හස්තරේ ශාස්ත්‍රයේ උගන්වනවා දේශපාලන සාමාන්‍යයෙන් වර්තමාන කාලයේ හැටියට දේශපාලනය කරන්නෙත් උගත් දුරට රැකී රක්ෂාවක් විදිහට අපිට හිතන්නට පුළුවන් එවැනි දේශපාලන කටයුතු වල කරන අයගේ විශේෂයෙන් දෛව රේඛාව හා සූර්යගේ රේඛාව ඉතාමත්ම ප්‍රබලව වැටෙනවා වැටෙන අතර ගුරු හා බුදු හා රවි යන කියන ග්‍රහ මණ්ඩලයන්ගේ පූර්ණ බලවේගයත් පිහිටෙන අතර කුජගේ බලය කුජ කියන්නේ අඟහරුට අඟහරු කියන ග්‍රහ මණ්ඩල ඉතාමත්ව ප්‍රබල වැටී තියෙන අයට සටන්කාමිත්ව හා තමාගේ දේශපාලන ජයග්‍රහණයන් දක්වා යෑමේ හැකියාව පෙන්නුම් කරන හස්තරේඛා ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ තවත් රැකී රක්ෂා වලට බලපාන රේඛා විශාල සංඛ්‍යාවක් හස්තරේඛා ශාස්ත්‍රයේ උගන්වනවා විශේෂයෙන් මන්ත්‍ර ශාස්ත්‍රයේ වාගේ හා දෙවියන්ගෙන් වැඩ ගන්න අයට පිහිටන යෝග තමයි පරිහිර දර්ශන රේඛාවත් බුද රේඛාවත් වැටි එවැනි අයට බුදගේ බලවේගය කියන්නේ බුද කියන ග්‍රහ මණ්ඩලයේ බලවේගය බලපෑමත් වැඩි තිබුණොත් අනිවාර්යයෙන් මෙවැනි අංශයේ රැකී රක්ෂා හිමි වෙන බව පෙන්වුම් කරනවා වෛද්‍යවරුන්ට පිහිටන හස්තරේඛා මොනවද කියලා අපි මීළඟට කල්පනා කරලා බලමු වෛද්‍යවරුන්ගේ බොහෝ දුරට රවි රේඛාව හෘද රේඛාව ආශ්‍රයෙන් පටන් ගන්න අතර සිකුරු හා සඳු බුද ගුරු කියන ග්‍රහ මණ්ඩල හතරම හොඳට පිහිටන බව පෙන්වුම් කරනවා එවැනි ලක්ෂණ සමග දෛව හා ශීර්ෂ රේඛාවත් හොඳට තිබීමෙන් දේශීය හෝ බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍ය ක්‍රමයන් ඉතා හොඳින් පිළිහිටන බව අපි දක්නට ලැබෙනවා තවත් හස්ත රේඛා ශාස්ත්‍රයේදී රැකී රක්ෂා සඳහා පෙන්වන කරන යෝග බොහෝ ගණනාවක් තිබෙනවා මා මෙහිදී සඳහන් කරේ මූලික වශයෙන් ඒ ඒ රැකියාවන් වලට බලපාන හස්ත රේඛා සලකුණු කීපයක් බව කරුණාවෙන් සලකන්න